අයිබෝන් තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම ඔයාලා එකතු වෙලා ඉන්නේ මල් චතුරාර්ය යුටියුබ් channel එකත් එක්ක. ඉතින් ඔයාලා දන්නවා අදත් විශේෂ වැඩකට තමයි සෙට් වෙන්නේ. ඉතින් ඔයාලට මතකයි අපි කලින් වීඩියෝස් දෙකකදී මේ පාර සාමාන්‍ය පෙළ විභාගයේද එයි කියලා හිතන අනුමාන ප්‍රශ්න 25ක් සාකච්ඡා කරා. ඉතින් ඒ කතා කරේ අපේ පළවෙනි අනුමාන ප්‍රශ්න පත්‍රය. ඉතින් අද අපි ලෑස්ති වෙලා ඉන්නේ ඔයාලගේ දෙවන අනුමාන ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න 15 සාකච්ඡා කරන්න. ඉතින් මතක් කරන්න ඕනේ ඔයාලා තාමත් මගේ channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් මගේ චතුරාර්ය යුටියුබ් channel එක subscribe කරලා තියාගන්න. ඔයාලට අපි දාන ගණිතයේ videos ටික පට ගාලා බලා ගන්න පුළුවන් සාමාන්‍ය පෙළ විභාගයේ යනකම්. ඉතින් මතක් කරන්න ඕනේ අද දවසේ අපි සාකච්ඡා කරන paper එක description එකේ මම link එක දාලා තියන්නම්. ඔයාලා paper එක සාකච්ඡාවට සම්බන්ධ වෙන කලින් ගිහිල්ලා description එකේ තියෙන paper එකක් download කරලම වැඩේට set වෙන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි වැඩි කතා භාග තුයන් අපි දෙවනි ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කරන්න. එහෙනම් අපි කතා කරන්න හදන්නේ අපේ දෙවනි අනුමාන ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ගාන. එහෙනම් බලමු ගාන කොහොමද තියෙන කියලා පළවෙනි ගාන. හරි. ඔයාලට දැන් මේ වීඩියෝ එකේ යටත් දැක් ගන්න හම්බ වෙනා. ඒ වගේම ඔයාලා ඩවුන්ලෝඩ් කරගත්තා නම් paper එකත් බලාගෙන ගාන හදලම වැඩේට සෙට් වෙමු. හරි. මෙහෙමයි තියෙන්නේ. රුපියල් 8000ක් වටිනා භාණ්ඩයක් 100%ක තීරුබද්දක් අය කරයි නම් රුපියල් 8000ක් වටිනා භාණ්ඩයකට 100%ක තීරුබද්දක් අය කරයි නම් බදු ගෙවු පසු භාණ්ඩයේ වටිනාකම කොපමණද කියලා මගෙන් අහනවා. හරි. මෙහෙමයි. මොකද්ද තීරුබද්දක් කියලා කියන්නේ? මහ දෙයක් නෙමෙයි තීරුබද්දක් කියලා කියන්නේ නම් ගෙමලි ඔයාලා දන්නවා. දැන් ඔයාලා සාමාන්‍ය පෙළ විභාගෙට යන්න ඉන්නේ නේ? එහෙනම් මොකක් තීරුබද්දක් කියන්නේ දන්නවා. තීරුබද්දක් කියලා කියන්නේ අපි මොකක් හරි භාණ්ඩයක් ලංකාවේ ඉඳන් වෙන රටකට යවනකොට. එහෙම නැත්නම් වෙන රටක ඉඳන් ලංකාවට ගේනකොට රේගුව මගින් ණය කරනු ලබන බදු මුදල භාණ්ඩයේ යම් කොටසක් වටිනාකමෙන් යම් කොටසක් එයාලා අය කරනවා රජයට. අන්නේ මුදලට තමයි අපි කියන්නේ මොකද්ද තීරුබද්ද කියලා. ඔන්න දැන් රුපියල් 8000ක භාණ්ඩයක් ගේනවා. ඒකට 100%ක තීරුබද්දක් අහන තීරුබද්දක් ගෙවනවා. එතකොට එහෙම ගෙවන ගෙවුවෙන් පස්සේ භාණ්ඩේ වටිනාකම තමයි මගෙන් අහන්නේ. එහෙනම් මේක හදන ක්‍රම දෙකක් තියෙනවා. අපි එහෙනම් බලමු ක්‍රම දෙක මොනවද කියලා. මෙන්න එහෙනම් පළවෙනි ක්‍රමය. හරි. එහෙනම් වටිනා රුපියල් 8000ක භාණ්ඩයක් සඳහා 100%ක තීරුබද්දක් අය කරනවා කියලා. එහෙනම් අපි මුලින්ම හොයමු රුපියල් 8000ේ භාණ්ඩය සඳහා අය කරනු ලබන බදු මුදල කීයද කියලා. එහෙනම් බදු මුදල ඉස්ලාම් වයිම්. එහෙනම් බදු මුදල සමානයි 8000ට 100%යි. එහෙනම් බලමු. එහෙනම් බලමු කොච්චර මුදලක්ද කියලා. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. 0.8 40යි. එහෙනම් රුපියල් 400ක මුදලක් ගෙවනවා බදු විදියට. එහෙනම් දැන් භාණ්ඩේ නව වටිනාකම. එහෙනම් භාණ්ඩයේ වටිනාකම. භාණ්ඩයේ වටිනාකම සමානයි කලින් රුපියල් 8000යි. ඒකට එකතු වෙනවා තව රුපියල් 4000ක්. එහෙනම් භාණ්ඩේ වටිනාකම කීයද? රුපියල් 8400යි. රුපියල් 8400යි. ඔන්න මගේ පළවෙනි ක්‍රමය. හරි. එහෙනම් අපි යන් දෙවෙනි ක්‍රමයට දඩ ගාලා. හරි. එහෙනම් ඕක හදන්න තියෙනවා තවත් ක්‍රමයක්. ඔන්න එහෙනම් මම දෙවෙනි ක්‍රමයට පටස් ගාලා හදනවා මෙතනම. හරි. මෙහෙමයි කියන්නේ. අපි හිතමු දෙවෙනි ක්‍රමයේදී හිතන්නේ මෙහෙමයි. රුපියල් 100ක් වටින භාණ්ඩයකට බද්දක් ගන්නවා කීයද? රුපියල් 5ක. එහෙනම් මොකද වෙන්නේ? රුපියල් 100ක භාණ්ඩයකට ගහනවා බද්දක් 5ක්. එහෙනම් භාණ්ඩයේ අලුත් වටිනාකම කීයද? රුපියල් 105යි. එහෙනම් අපි බලමු 100ක භාණ්ඩයක් මිලදී ගන්න රුපියල් 105කට. එහෙනම් බලමු රුපියල් 8000ක භාණ්ඩයක් මිලදී ගන්න කොහොමද කියනවා. එහෙනම් භාණ්ඩයේ නව මිල කියද මං කිව්වේ 100ක භාණ්ඩයකට ගෙවන්න ඕනේ රුපියල් 105. එහෙනම් බලන්න ඕනේ රුපියල් 8000ේ භාණ්ඩයකට කොච්චරයිද කියලා. මේ බිංදු දෙක කැපෙනවා. එතකොට 105 80ෙන් ගුණ කරාට පස්සේ මට උත්තරයක් එනවා කියද? 8400යි. එහෙනම් ඒකේ මට කෙලින්ම උත්තරේ ගන්න පුළුවන් රුපියල් 8400යි කියලා. මොකද්ද? රුපියල් 100ක භාණ්ඩයකට රුපියල් 5ක බද්දක් හදුනාට පස්සේ භාණ්ඩේ නව වටිනාකම රුපියල් 105යි. එහෙනම්
සීය භාණ්ඩයක් සඳහා 105ක් මුදලක් අය කරනවා නම් රුපියල් 8000කට කොච්චරද කියලා හෙව්වහම මට උත්තර එනවා ගන්න රුපියල් 8400යි කියලා. එහෙනම් ඔන්න පළවෙනි ප්‍රශ්නෙට ක්‍රම දෙකක් තියෙනවා. ගේමක් නැතුව ඉස්සලා මොකද කරන්නේ? පළවෙනි ක්‍රමයේදී බදු මුදල හොයලා මුළු මුදලට භාණ්ඩයේ කලින් වටිනාකමට එකතු කරා. එතකොට මට උත්තරය 8400යි කියලා. ඒ වගේම මේ විදිහට ගත්තහමත් මට ගන්න රුපියල් 8400ක් කියලා එනවා. එහෙනම් අමාරු නෑ මේ වගේ ප්‍රශ්නනේ. හරි. එහෙනම් වැඩි කතා බහක් නැතුව අපි යන් අපේ දෙවනි ප්‍රශ්නයට. එහෙනම් අපි දැන් යනවා අපේ දෙවනි අනුමාන ප්‍රශ්නයට. හරි. මෙහෙමයි කියන්නේ. මෙන්න මේ වගේ වලට දැන් වීඩියෝ එක දකින්න හම්බ වෙනා යටින් ඔන්න බලමු. ඒ වගේම ඩවුන්ලෝඩ් කරලා පෙබ්ල තියෙනවා නම් ඒකත් බලලා හදලාම ගන්න සෙට් වෙමු. හරි. එහෙනම් මොකද වෙන්නේ දෙවනි අනුමාන ප්‍රශ්න පත්‍රයේ දෙවනි අනුමාන ප්‍රශ්නේ මේ විදිහට දෙනවා රූප සටහනක්. මේ විදිහට දීලා මට කියනවා AC සමානයි 28යි මීටර් නම් 28යි මීටර් කියලා තියෙනවා 28යි මීටර් නම් BC චාපයේ දිග හොයන්න. මෙන්න මේ BC චාපයේ දිග හොයන්න කියලා තියෙනවා. ශ්‍රණික මතක් කරගමු. මෙහෙමයි සීන් එක වෙන්නේ. ඔයාලා දන්නවා සම්පූර්ණ වෘතයක්. සම්පූර්ණ වෘතයක අපි මෙන්න මේ ලයින් එකට කියනවා මොනදියද? පරිධිය. හරි. පරිධිය කියලා කියනවා. එතකොට මෙන්න මේ වෘතයක වටේ දිග එහෙම නැත්නම් පරිමිතිය හොයන්න කියලා આવොත් අපි හොයන්නේ මෙන්න මේ පරිධිය. වෘතයක පරිධිය කොහොමද හොයන්නේ මං? මොන 5R ද? 2 5R වලින්. හරි. මෙයාගේ හරි මැද තියෙනවා කේන්ද්‍රය. මම මොකද කරන්නේ? මේකෙන් ඔන්නම කෑල්ලා කපලා ගන්නවා. එතකොට මෙයාට කියනවා මොන ඛණ්ඩයක්ද? කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. හරි. අපි හිතමු මේ කෝණය තීටා කියලා. මෙයාට කියනවා අපි මොන කොටසද? චාපය. චාපය. හරි. මෙයාට කියනවා මොන කොටසද? මෙන්න මේ කොටසට කියනවා චාප කොටස. හිතමු මට චාප කොටසක දිග හොයන්න ඕනි කියලා. චාප කොටසක දිග හොයන්නේ මෙහෙමයි. චාප කොටසේ දිග හොයන්නේ සම්පූර්ණ පරිධිය හොයන්නේ 2 5R වලින්. 2 5R නම් සම්පූර්ණ මේ කේන්ද්‍රයේ වටා කෝණය කීයද? අංශක 360යි. 360කින් තීටා කෝණයක් නිසා මෙන්න මෙහෙම 300 තීටා බෙදීම 360 කියලා අලුත් කැලක් එකතු වෙන එක තමයි චාප කොටසක දිග හොයනකොට සිද්ධ වෙන්නේ. එහෙනම් සම්පූර්ණ වෘතයක පරිධිය කොහොමද මම හොයන්නේ? 2 5R වලින්. මම මොකද කරන්නේ? මේකෙන් පුංචි කැලක් මේකට ගලවලා ගත්තා. අපි යාට කියන මොන ඛණ්ඩයක්ද? කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. එතකොට කේන්ද්‍රික ඛණ්ඩේ මේ වගේ චාප කැලක පොඩි කැලක චාප කැලක දිග හොයන කොහොමද? 2 5R ගුණ කිරීම තීටා බෙදීම 360 කියන සූත්‍රයට දාලා. හරි. එහෙනම් අපි යන් දැන් අපේ ගානට. හරි. ඒක මෙහෙමයි තියෙන්නේ. ඔන්න මේ වගේ එකක් දීලා අපි අහනවා මෙන්න මේ BC චාප කොටසේ දිග නේද? හරි. ඔයාලා දන්නවා මෙතන කෝණය කීයද? මෙන්න මේ වගේ එකක් කියන ඍජු කෝණය. ඍජු කෝණයේ විශාලත්වය අංශක 90යි කියලා ඔයාලා දන්නා. එහෙනම් මට ඕනේ BC චාපයේ දිග. BC හි දිග සමානයි කොහොමද? මම ඉස්සර කිව්ව සමීකරණය 2 5R ගුණ කිරීම තීටා බෙදීම 360. ඔයාලා දන්නවා දැන් තීර කීයද? තීටා අංශක 90යි කියලා දන්නවා. R කීයද? R කියන්නේ මෙයාගේ මේ කේන්ද්‍රයේ ඉඳන් වෘතයේ පරිධියට තියෙන දුර. ඒ කියන්නේ මොකද්ද? අරය කීයද? 28යි මීටර්. 28යි මීටර් කියලා අපිට දීලා තියෙනවා. හරි. එහෙනම් දැන් ආදේශ කරලා යන්නයි තියෙන්නේ. 2 ගුණ කිරීම 5 කියලා කියන්නේ 7 22යි ගුණ කිරීම R කියන්නේ කීයද? 28යි මීටර් ගුණ කිරීම තීටා කිව්වේ අංශක 90යි බෙදීම 360. මේ බිඳුවට මේ බිඳුව සුළු වෙනවා. 9ට 1යි 36ට 9 ඒවා 4යි. දැන් බලමු තව කැපෙනේවා. 7ට 7 ඒවා 1යි 28ට 7 ඒවා 4යි. එතකොට 7 4ට 4 ඒවා 1යි 4ට 4 ඒවා 1යි 22 විතරයි ඉතුරු වෙන්නේ. එහෙනම් මට උත්තරේ නා කීයද? 44 සෙන්ටිමීටර්. එහෙම නෙමෙයි මීටර්. මොකද මට මෙතන දත්තේ දීලා තියෙන්නේ මීටර් වලින් නිසා. හරිනේ. ගේමක් නැහැ. හරිම ලේසි. එහෙනම් මට දෙවනි ප්‍රශ්නයේද ගේමක් නැතුව උත්තරේ නා කීයද? චාප කොටසේ මේ BC වල දිග 44 මීටර් කියලා. හරි. එහෙනම් කාට හරි දැන් වෘතයක පරිධි හොයන්න අමතක කියලා හිතනවා නම් මතක් කරගන්න ඕනේ. හරි. එහෙනම් අමාරු නෑ. හොඳට මතක තියාගන්න. ගණන් එහෙම ආසාවෙන් හදනවා නම් ඔයාලට ඇත්තටම ගණන් අමාරු වෙන්නේ නැහැ. හරි. එහෙනම් වැඩි කතා බහක් නැතුව අපි යන් ඊගාව ප්‍රශ්නයට. අපි එහෙනම් යනවා දැන් කියන ප්‍රශ්නයටද? තුන්වෙනි ප්‍රශ්නයට. හරි. තුන්වෙනි ප්‍රශ්නේ දැන් ඔයාලට වීඩියෝ එක දකින්න හම්බෙනවා. ඒ වගේම ඩවුන්ලෝඩ් කරගත්තනම් පේපර් එකේ තියෙනවා. මෙහෙමයි තියෙන්නේ. x වර්ගය ධන 5 x ධන 6. හරි. ඔහොම එකක් දීලා අපිට කියනවා මොනව හොයන්නද? සාධක හොයන්න කියලා. හරි. බලමු මේ වගේ එකක් කොහොමද හදන්නේ කියලා දඩගාලා. හරිම ලේසියිනේ. මොකද කරන්නේ අපි ඉස්සනම්? මෙන්න මේ පළවෙනි පදයයි අවසාන පදයයි මොකද කරන්නේ? ගුණ කරනවා. එතකොට ඔයාලා දන්නවා 6 ගුණ කරාම x වර්ගයෙන් මට එනවා කීයක් x ද? 6x වර්ගය. ඊට පස්සේ අපි මෙයාලව හරි. හැදෙන හැටි ලියාගමු බලන්න. ඉස්සලාම අපි 6 හැදෙන හැටි ලියාගමු. 6 හදන්න පුළුවන් එක්වරක් 6, ඊගාවට දෙවරක් 3. හරි.
ඊට පස්සේ දැන් මේ x වර්ගයක් එන්න බෑ. අපි ඒක නිසා මෙයාලට x දානවා හැමෝටම. හරි. ඔන්න දැම්මා. ඊට පස්සේ ඔයාලා බලන්න ඕනේ මෙන්න මේ විදිහට ලිව්ව ඒ වගේ මෙන්න මේ මැද පදයේ හදාගන්න තියෙන්නේ කවුද කියලා. බලන්න 6යි 1 නුයි මට 5 හදන්න පුළුවන්ද? ඔව් පුළුවන්. කොහොමද? 6න් 1ක් අඩු කරා නම් 5න්න පුළුවන්. ඒ වගේම තමයි 2යි 5යි. දෙකේ නුයි 3 නුයි මට මොකද කරන්නේ? හදාගන්න පුළුවන් 5. එහෙනම් මොකද කරන්නේ? මෙන්න මෙයා මෙයක් දන වුණොත් මේ දෙන්න එකතු කරොත් මට 5 එනවා. නේ? ඒක නිසා මම මොකද කරන්නේ? අපි මෙයාව ගමු ලේසියෙන්. ඒක නිසා අපි මෙයාව පොඩ්ඩක් ගමු. හරි. ඔයාව ගන්නකොට මෙහෙමයි වෙන්නේ. අපි හොඳට මතක තියාගන්න ලොකු ඉලක්කම හැම වෙලෙම මුලින් ලියන්න මතක තියාගෙන ඉන්න ඕනේ. හරි. එහෙනම් මට මේ 5x වෙනුවට මට දාන්න පුළුවන් 2 2 3x දාන 2x කියලා මට දාන්න පුළුවන් නේද? ආ එහෙනම් මං මෙන්න මෙයා ගිහිල්ලා මෙන්න මේ කවුරු වෙනවටද 5x වෙනුවට ආදේශ කරගන්නම්. හරි. එහෙනම් බලමු දැන් මෙහෙමයි වෙන්නේ. හරි. x වර්ගය එහෙම්ම තියෙනවා. හරි. ධන කවුද ඉස්සලාම දාන්නේ 3i x. ඊගාවට දානවා ධන 2i x ධන 6. හරි. එහෙනම් මොකද කරන්නේ? ආ දැන් හරි. ඔන්න දැන් පද හතරක් තියෙනවා. ඔයාලා දන්නවා පද හතරක සාධක හොයන්නේ කොහොමද? කපල් කරා. ඔන්න කපල් කරා. ඊට පස්සේ පොදු කෙනාව ඇදලා එළියට ගත්තා. හරි. බලමු මේ කපල් එකෙන් කවෝද එළියට ගන්න පුළුවන්. මෙයාගේ x වර්ගයක් ඉන්නවා, මෙතන x එකක් ඉන්නවා. එහෙනම් කාටද? මෙයාට දෙන්නටම පොදුයි x. ඒක නිසා මම මොකද කරන්නේ? x එක ගත්තා එළියට. එතකොට මේකෙන් x වර්ගයකින් x එකක් ගත්තාම එළියට ඉතුරු වෙනවා x. මෙතන ඉතුරු වෙනවා 3x වලින් x එළියට ගත්තාම එකතු වෙනවා ඉතුරු වෙනවා ධන 3. හරි. ධන. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? මේක මකනවා පොඩ්ඩක්. හරි. දැන් බලමු. ආ බලන්න 2ix ධන 6. බලන්න මේ දෙන්නටම පොදු වෙන්නේ කවුද? ඔය දෙන්නටම පොදු වෙනවා 2 කියන ඉලක්කම. ඒක නිසා මම 2 ගන්නවා එළියට. ආ 2 එළියට ගත්තා. හරි. එතකොට මෙතන ඉතුරු වෙනවා කවුද? x. 6 දෙකෙන් බෙදුවාම උත්තරේ ධන 3යි. එහෙනම් ඔන්න මට දඩගාල සාධක දෙකක් එනවා කවුද? මෙන්න එක සාධකයක්, මෙන්න තව සාධකයක්. කවුද? x ධන 2 එක සාධකයක්. එහෙනම් අනිත් සාධකය මොකද්ද? අනිත් සාධකය x ධන 3. එහෙනම් ගේමක් නැතුව මම සාධක දෙක ගත්තා. ආ දැන් මතක තියාගන්න මෙන්න මෙහෙම වැඩක්. හරිද? දැන් ඔයාලා මොකද කරන්නේ? මේ බලන්න. මෙන්න මේ ධන විදිහට තිබ්බේවා ගුණිත වලින් හැදුවා. ඔන්න ඔබ තමයි අපි කියන්නේ මොනවද කැඩුවා කියලාද? සාධක වලට කඩනවා කියලා. ඇත්තටම කරන්නේ සාධක වලට කඩනවා කියන මොකද? ධන ආකාරයට තියෙන ඒවා මෙන්න මේ ධන ඍණ වලින් වෙන් වෙලා තියෙන පද අපි මොනවද කරනවද? ගුණ කිරීම වලට හදන එක තමයි අපි මොකද කරන්නේ? සාධක කඩනවා කියලා කරන්නේ. ආ හරිද? එහෙනම් හොඳට මතක තියාගන්න ගණන් වලදී මාර්ම ලස්සන වැඩක් තියෙනවා. හරිද? මේක දන්නේ නැති අය මෙහෙම වැඩකුත් කරනවා. මොකද්ද කරන වැඩේ කියලා මම පොඩ්ඩක් කියන්න. හරිද? ඉතින්දෝ ඉස්කෝලේ යන කාලේ හෝ මොකක්ම හරි කාලෙක කොල්ලෙකුයි කෙල්ලෙකුයි යාළු වෙනවා කියලා. හරි? මොකද්ද? කොල්ලෙකුයි කොල්ලෙකුයි නෙමෙයි. කවුද? කොල්ලෙකුයි කෙල්ලෙකුයි යාළු වෙනවා කියලා. උදාහරණයක් විදියට දැන් ඔන්න ඉස්කෝලේ යන කාලෙක අමරයි නයනයි කියලා දෙන්නෙක් එක යාළු වෙනවා. හරිද? කවුද? අමරයි නයනයි. අමරගේ අයන්න අරගෙන නයන්නගේ නයන්න අරගෙන මුන්දෙන්න එකතු කිරීම දාලා ඔන්නම දිනනවා. එතකොට මොකද කරන්නේ? මුන්දෙන යාළුවයි කියලා තමයි මොකෙන් කියන්න හදන්නේ. මොකද කරන්නේ? මුන්දෙන එකතු කරවා කියලා. නේ? ආ එකතු කරලා කියනවා. ඉතින් හොඳට මතක තියාගන්න ඕනේ. හරිද? දැන් මෙහෙම ලිව්වා කියලා මුන්ට එකතු වෙන්න බෑ. හරිද? මුන් මොකද කරන්නේ? දැන් මුන්දෙන යාළුවෙත් දවසින මුන්ගේ ඩෙස් වල පන්තියේ තියෙන මොනවද? බිත්ති වල ටියුෂන් පන්තියේ ගහ ටියුෂන් පන්තියේ ඩෙස් වල ඔය හැම එකම මෙන්න මේ දෙක ගහනවා. ඒ ධන එන්. ඒ ධන එන්. නැත්තම් මොකක් හරි එකක් ගහනවා. හරිද? මොකක් හරි එකක් නෙමෙයි. මෙන්න මෙහෙම ගහනවා. ඒ ධන එන්. හරිද? කෙල්ලගේ නමේ මුල්ලකුරේ ඉංග්‍රීසි අකුරයි කොල්ලගේ නමේ ඉංග්‍රීසි අකුරේ මුල්ලකුරයි ගහලා ධන දාලා ලියනවා. හරිද? හොඳට මතක තියාගන්න මේ වගේව බඳින්න නම් වෙන්නේ නැහැ. ඇයි බඳින්න වෙන්නේ නැත්තේ? යකෝ මූ මේක හැමතැනම ගහනවනේ. හරිද? හොඳට මතක තියාගනිලා ගණන් වලදී ධන ලකුණෙන් කරන්නේ හරිද? එකතු කරන එක නෙමෙයි. ආ එකතු කරන එක කරනවා. හොඳට මතක තියාගනින් ගණන් වලදී ධන ලකුණෙන් කරන්නේ පද වෙන් කරන එක බොලවු. හරි. ඒක හන්ද ඕක ඇත්තටම හැමදැනම ගහන්න එපා. ඔව වඳින්න වෙන්නේ නැහැ. හරි. ඒකට හේතුව ධන ලකුණෙන් කරන්නේ පද මොනවද? පද. හරිද? වෙන් කරන එක කරන්නේ මොකෙන්ද? ධන ලකුණෙන්. දැන් බලට එකතු කරගන්න ඕන නම් මොකද කරන්නේ? ළඟට ගන්න ඕන නම් මොකද ලියන්නේ? ඕක ඒ ಗುಣ කිරීමෙන් කියලා දාපියව. එතකොට මොකද වෙන්නේ? an කියලා එනවා. ආ එහෙනම් මොකද වෙන්නේ? පද ලං කරන්න දාන්නේ මොකද? ಗುಣ කිරීම. පද ඇඩ් කරන්න දාන්නේ
එකතු කිරීම ඕක හොඳට මතක තියාගනිලා උඹ අපරාධයේ ටිපෙස් වලින් පෑන් වලින් ලියන තින්ත ටික නේ ආයක නිසා ආයෙම ලියන්න ඕනින් නැහැ හොඳට මතක තියාගන්න ගණන් වලදී ධන ලකුණෙන් කරන්නේ පද පඩ නෙමෙයි පද හරිද පද වෙන් කරන එක ගුණ කිරීමෙන් තමයි කරන්නේ පද ලං කරන එක හරිද දැන් එහෙම කිව්ව ගමන් මොකද කරන්නේ ඉස්කෝලේ ඔය හැමතැනම ගිහිල්ලා මේ ගුණ කිරීම දාලා ලියන්න පටන් ගන්න නැහැ හරිද ඔක මතක තියාගන්න කිව්වේ ගණන් වලදී පද වෙන් කරන්නේ ධන ලකුණෙන් ඒ වගේම පද ලං කරන්නේ ගුණ කිරීමේ ලකුණෙන් ඔක මතක තියාගෙන හිටියව හරි හරි එහෙනම් මේ විදිහට මගේ තුන්වෙනි ප්‍රශ්නෙත් ඉවර වුණා හරි එහෙනම් අපි යන් අපේ හතරවෙනි ප්‍රශ්නයට හරි එහෙනම් අපි යන් දැන් යන්නේ අපේ හතරවෙනි ප්‍රශ්නයට කියන ප්‍රශ්නයටද හතරවෙනි ප්‍රශ්නයට හරි හතරවෙනි ප්‍රශ්නේ හදන්න නම් මේක ජ්‍යාමිතිය හා සම්බන්ධ ප්‍රශ්නයක්නේ ඒක නිසා මේකේ දැනගෙන ඉන්න ඕන ප්‍රමේයක් තියෙනවා ඒ තමයි ඔයාලට මතකයි මම කලින් වීඩියෝස් වල කරලා තියෙනවා මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් තිබිලා එයාලගේ පාද සමාන වුණොත් මොනවද ත්‍රිකෝණයක් තියලා එයාලගේ පාද සමාන වුණොත් මට කියන්න පුළුවන් මේ පාදවලට ඉස්සරහින් තියෙන මෙන්න මේ කෝණයයි මේ පාදයේ ඉස්සරහින් තියෙන මෙන්න මේ කෝණයේ විශාලත්වය මොකද වෙන්නේ සමානයි ත්‍රිකෝණයක පාද සමාන නම් ඒ පාදවලට ඉදිරියෙන් තියෙන කෝණවල විශාලත්වයත් මොකද වෙන්නේ සමානයි එහෙනම් මේ පාදයේ ඉස්සරහින් තියෙන මේ කෝණය x නම් මේ පාදයේ මේ කෝ ඉස්සරහින් තියෙන මෙන්න මේ කෝණයේ විශාලත්වයත් x කියලා ගන්න පුළුවන් ආයි ඒ වගේම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව හරි මේ ත්‍රිකෝණයක් ගත්තොත් ධාමිතන y කියලා තිබ්බොත් මේ ත්‍රිකෝණය ඇතුලෙන් තියෙන කෝණ 3ක් ත්‍රිකෝණය ඇතුලෙන් තියෙන කෝණවල 3ේම එකතුව අංශක 180y කියන දේත් මතක තියාගෙන අපි යම් මේ ගාන හදන්න. හරි. බලන්න ඔයාලට ගානේ පෙන්වලා තියෙනවා මෙන්න මේ පාදයයි විශාලත්වයෙන් සමානයි කියලා. එහෙනම් මේ පාදයේ ඉදිරියෙන් තියෙන මෙන්න මේ කෝණයයි ඒ වගේම මේ පාදයේ ඉදිරියෙන් තියෙන මෙන්න මේ කෝණයයි විශාලත්වයෙන් සමානයි. එහෙනම් මම දන්නවා මේ කෝණයේ විශාලත්වය මේ පාදයේ ඉදිරියෙන් තියෙන මේ කෝණයේ විශාලත්වය x + 10 නම් මේ පාදයේ ඉදිරියෙන් තියෙන මේ කෝණයේ විශාලත්වයත් කීයද? x + 10ම තමයි. මේක මගෙන් අහන්න මේ ගානේ දීයේ තොරතුරු වලට අනුව x ලගේ හැන්නනේ හරි දැන් මට තේරෙන්නේ නැහැ ගාන කරන්න හරි මම දැන් දත්තක් ගන්නවා මෙයත් x + 10යි මෙයත් x + 10යි ඒ වගේම මේ කෝණයේ විශාලත්වය කීයද? ඔයාලා දන්න ඍජු කෝණයක් අංශක 90යි ඒ වගේම අපි දන්න දේ තමයි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව විශාලත්වල එකතුව අංශක 180යි කියලා. යකෝ මේ දේ දන්නවනම් මේ දේ ලියාගෙන හිටව. හරිද? එහෙනම් මොකද වෙන්නේ? අංශක 90 ධන මෙන්න මේ x + 10. හරිද? ඒ වගේම මේ x + 10 ධන x + 10 සමානයි කීයද? 180ට. හේතුව ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180යි. දැන් බලමු එකතු කරන්න. මෙතන අංශක 90ක් තියෙනවා, මෙතන අංශක 10ක් තියෙනවා, මෙතන අංශක 10ක් තියෙනවා. අංශක 90යි අංශක 10යි අංශක 100යි. එතකොට මේ 10ත් එකතු වුණාම අංශක 110යි. හරි. ඊගාවට මෙතන x එක්කෙනෙක් ඉන්නවා, මෙතන x එක්කෙනෙක් ඉන්නවා. හරි. එතකොට මෙහෙමනේ x එකතු කිරීම x. x එකතු කිරීම x. සමහරු මෙහෙම කරනවා. හොඳට මතක තියාගන්න මේක. x එකතු කිරීම x සමහරු ලියනවා x වර්ගය කියලා. යකෝ මේක හද්ද වැරදි ඈ. හරිද? x එකතු කිරීම x කීයද? 2 x කියලා මතක තියාගන්න. හිතන්න සමහරු මෙන්න මේක පටලවාගෙන ඉන්නවා කියලා. ඒක නිසා මම මේක පොඩ්ඩක් මතක් කරලා දෙන්නම්. හරිද? සමහරු ඔන්න ඔයගේ දඩ වැරදි කරනවා. හරිද? x එකතු කිරීම x සමහරු ලියනවා x වර්ගය කියලා. මේක වැරදි. හරිද? එතකොට x එකතු කිරීම x කීයද? x එකතු කිරීම x. එතකොට x ඒවත් 2යි. ඒක ලියන්නේ අපි 2 x කියලා. හරිද? සම මෙන්න මේ වර්ග දාන්නේ දෙන්නේ ಗುಣ වෙනකොට. එකම જાතිය දෙන්නේ දෙපාරක් ಗುಣ වෙනකොට. x ಗುಣ කිරීම x නම් මට කියන්න පුළුවන් මොකද්ද? x වර්ගය කියලා. මතර මතක තියාගන්න. x එකතු කිරීම x නම් 2 x. x ಗುಣ කිරීම x නම් x වර්ගය. ඔක මතක තියාගන්න. හරි. එහෙනම් අපි යම් බලන්න x එකතු කිරීම x කියයි x ද? 2 x = 100. 80. එහෙනම් මම 2x තනි කරගන්න එපා. එතකොට මම මොකද කරන්නේ? මේ 110 එහා පැත්තට ගෙනියනවා. එතකොට 2x = 180 ධනසේ 110 එහා පැත්තට යනකොට ඍණ 110ක් වෙනවා. එතකොට 180ෙන් 110ක් ගියාම මට එනවා අංශක 70යි කියලා. එහෙනම් මට එන්නේ 2x = 70යි කියලා. මට 2x නෙමෙයි ඕනේ x. ඒක නිසා මේ දෙන්න අතර තියෙන ගුණිතයක්. ගුණිතයක් ඉන්න තැනකින් මම 2යින් කරන්න ඕනේ. ඒක නිසා මම බෙදනවා දෙකින්. දෙපැත්තම දෙකෙන් බෙදනවා. මේ දෙකට මේ දෙක කැපෙනවා. එතකොට x = අංශක 70 බෙදීම 2. 70 දෙකෙන් බෙදුවම කීයද? අංශක 35යි. හරිම ලේසියිනේ. ඔන්න ඔය වගේ අපි ප්‍රමේය දන්නවා නම් ඉලක්කම් ඒ වගේ වීජී පද සුළු කරන්න දන්නවා නම් මට ගේමක් නැතුව මේ ගණන් හදන්න පුළුවන්. මේක දඩම දෙයක්. හොඳට මතක තියාගන්න සමහරු x එකතු කිරීම x x² කියලා ලියනවා. හොඳට මතක තියාගන්න ඉන්නේ ඒක වැරදි. මේ
x එකතු කිරීම x කියලා කියන්නේ කීයක් x ද 2යි x x ගුණ කිරීම x නම් මොකද වෙන්නේ x වර්ගයක් වෙනවා ගුණ කිරීම වලදී තමයි මෙතන බලයක් එහෙම නැත්නම් මේ දර්ශකයක් මෙතෙන්ද සම්බන්ධ වෙන්නේ ඔන්න ඔකත් මතක තියාගෙන අපි යන් අපේ කීවෙනි ගානද 6 වෙනි ගානට එහෙනම් අපි දැන් යන්නේ කීයද අපේ අනුමාන ප්‍රශ්න පත්‍රයේ 6 වෙනි අනුමාන ප්‍රශ්නයට 6 වෙනි අනුමාන ප්‍රශ්නේ මොකද්ද තියෙන්නේ ඒකත් ජ්‍යාමිති හා සම්බන්ධ ප්‍රශ්නයක් එහෙනම් මම දඩගාලා මේ ජ්‍යාමිතියේ ප්‍රශ්නට ඕනේ තියරි පාර්ට් එක ඒ කියන්නේ ප්‍රමේයන් ටික දඩගාලා මතක් කරගන්නකො හරි ඔයාලට මතකයි අපි කලින් වීඩියෝස් වලදී ජ්‍යාමිතියේ වීඩියෝස් වලදී කිව්වා මෙන්න මෙහෙම ප්‍රමේයයක් මොකද්ද වෘත්තයක් මෙහෙම තිබ්බොත් මේ වෘත්තේ හරිමද තියනවා මෙයාගේ කේන්ද්‍රය ඔයාලට මතකයි මෙන්න මෙහෙම චාප කොටසක් අරගෙන මේ චාප කොටස මගින් හැදුවා වෘත්තයේ මත කෝණයක් ඒ වගේම මේ චාප කොටස වගේම වෘත්තයේ පරිධිය මතත් මේ විදිහට කෝණයක් හැදුවා. එතකොට මට කියන්න පුළුවන් මේ එකම චාප කොටසෙන් මේ දෙකම වැඩේ කරලා තියෙන්නේ වෘත්තය මතයි කේන්ද්‍රය මතයි කෝණ හැදුවේ. එතකොට මට කියන්න පුළුවන් මේ චාප කොටස මගින් කේන්ද්‍රය මත හදපු කෝණයේ විශාලත්වය ඒ චාප කොටස මගින්ම වෘත්තය මත හදපු කෝණයේ විශාලත්වය වගේ දෙගුණයක් කියලා කියන්න පුළුවන්. එහෙනම් මෙයාගේ විශාලත්වය අපි හිතමු x කියලා. එහෙනම් මෙයාගේ විශාලත්වය කීයයි x ද 2යි x වෙනවා. හරි ඔය ප්‍රමේය මතකයි ඒ වගේම ඔයාලට මතකයි මම කියලා දුන්නා වෘත චතුරස්‍ර හා සම්බන්ධ ප්‍රමේයයක් මොකද්ද වෘත චතුරස්‍රයක් කියන්නේ මේ වගේ වෘතයක් තිබිලා මේ වගේ චතුරස්‍රයක් තිබ්බොත් මොන වගේද මෙන්න මේ වගේ චතුරස්‍රයක් තිබ්බොත් හරි වෘත චතුරස්‍රයක් කියලා කියන්නේ හොඳට මතක තියාගන්න මේ වගේ චතුරස්‍රයක සියලුම ශීර්ෂ මෙන්න මේ සියලුම ශීර්ෂ පිහිටන්නේ වෘතයක් මත නම් අපි එයාට කියනවා මොන චතුරස්‍රයක්ද වෘත චතුරස්‍රයක් කියලා. වෘත චතුරස්‍රයක පළවෙනි ලක්ෂණය වුණේ මොකද්ද? වෘත චතුරස්‍රයක මේ වගේ ඉස්සරහින් තියෙන එකිනෙකට මුහුණලා තියෙනවා වගේ. හරිද? මේවට කියනවා සම්මුඛ කෝණ. සම්මුඛ කෝණ පරිපූර්ණකයි කිව්ව මතකද? පරිපූර්ණකයි කිව්වේ මේ කෝණ දෙකේ විශාලත්වය අංශක 180යිනේ. ඒ කියන්නේ මෙයා A කියලා ගත්තොත් මෙයා B කියලා ගත්තොත් A ධන B වල එකතුව කීයද? අංශක 180යි. මතකයි අපි මොම එකක් කතා කරා. ආ ඔය දෙක දන්නවා නම් මට මේ ගාන හදන එක ගේමක් වෙන්නේ නැහැ. ආ බලන්නකෝ. මේ බලන්න මෙන්න මේ චාප කොටස මගින් හරිද මෙන්න මේ චාප කොටස මගින් වෘතයේ මතත් හදලා කෝණයක් ඒ වගේම ඒ චාප කොටස මගින්ම වෘතයේ පරිධිය මතත් කෝණයක් හදලා එහෙනම් මම දන්නවා මේ කෝණයේ විශාලත්වය මෙන්න මේ කෝණයේ විශාලත්වය වගේ කීගුණයක්ද දෙගුණයක් කියලා එහෙනම් මෙයාගේ විශාලත්වය කියලා කියන්නේ මෙයාගේ භාගයක් එහෙනම් මට කියන්න පුළුවන් x සමානයි 100 බෙදීම 2 100 බෙදුවාම දෙකෙන් කීයද අංශක 50යි එහෙනම් මට ගේමක් නැතුව x වල උත්තරේ ගන්න පුළුවන් කීයද 50යි කියලා. එහෙනම් x වල උත්තරේ කීයද? 100 බෙදීම 2 කියලා කියන්නේ 50යි. ඔන්න එහෙනම් ඒක හරි. එහෙනම් බලන්න දැන් මෙයා මෙන්න මෙයයි 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 මෙයයි. මෙන්න මේ ශීර්ෂ හතරම ඉන්නේ වෘතයේ මොකක් මතද? පරිධිය මත. වෘතයේ පරිධිය මත ශීර්ෂ හතරක් තියෙනවා නම් අපි ආයෙත් කියනවා මොනවද? වෘත චතුරස්‍රය කියලා. වෘත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණකයි. ඒ කියන්නේ බලන්න මෙන්න මේ කෝණයයි මෙන්න මේ කෝණයයි x කෝණේ y කෝණේ හරියට වෘත්ත චතුරස්‍රයක මොන කෝණ වගේද සම්මුඛ කෝණ වගේ. එහෙනම් මට කියන්න පුළුවන් ඒ දෙන්න පරිපූර්ණකයි කියලා. එහෙනම් x ධන y සමානයි කියද 180යි. එහෙනම් මම x වල කෝණේ හොයාගත්ත කීයද අංශක 50යි කියලා. එහෙනම් 50 ධන y සමානයි 180යි. 50 දානවා මම එහා පැත්තට. එහෙනම් y සමානයි 180 ධන 50 එහා පැත්තට යනකොට ඍණ 50ක් වෙනවා. 180 50 අඩු කරාම මම දන්නවා කීයද? අංශක 130යි කියලා මට උත්තරේ එනවා. එහෙනම් මට y සමානයි උත්තරේ එනවා කීයද? අංශක 30යි කියලා. එහෙනම් මේකෙදි මට ඕනේ නම් ප්‍රමේයන් දෙක මොකද්ද? මෙන්න මේ ප්‍රමේය. පළවෙනි ප්‍රමේය තමයි වෘතයේ චාප කොටස මගින් කේන්ද්‍රය මත හදන කෝණයේ විශාලත්වය ඒ චාප කොටස මගින්ම වෘතයේ පරිධිය මත හදන කෝණයේ විශාලත්වය වගේ දෙගුණයක් කියන ප්‍රමේයය සහ වෘත චතුරස්‍රයක සම්මුඛ කෝණ මොන පූරකයිද? පරිපූර්ණකයි කියන ප්‍රමේය. එහෙනම් ওই ප්‍රමේයන් දෙක දන්නා නම් මට මේ ගාන ගේමක් නැහැ. එහෙනම් වැඩි කතා බහක් නැතුව අපි යන් අපේ 7 වෙනි ප්‍රශ්නයට. අපි දැන් කතා කරන්නේ අපේ 7 වෙනි ප්‍රශ්නය. කියවෙන ප්‍රශ්නේද 7 වෙනි ප්‍රශ්නය. ජයග්‍රහී 7 වෙනි ප්‍රශ්නය. හරි. එහෙනම් මේ ප්‍රශ්නේ තියෙන මොකක් හා සම්බන්ධවද? කුලක සම්බන්ධව. හරි. කුලක සම්බන්ධව මතක් කරන්න කලින් අපි ගිය වීඩියෝ එකේ වගේ මේකත් පටගාලා මතක් කරගමු අර කුලක වල තියෙන මොනවද සංකේත ටික. හරි. මෙයාට කියනවා මොකද්ද? කුලක මේලය. මෙයාට කියනවා මොකද්ද? කුලක මේලය. හරි. මෙයාට කියනවා කුලක මේලය. ඒ වගේම මෙයාට කියනවා මොකද්ද? කුලක ඡේදනය. හරිද? කුලක ඡේදනය. කුලක ඡේදනය. හරි. ඒ වගේම මෙන්න මෙයා ඩෑෂ් කුලක අනුපූරකය. ඒ වගේම මේ ගානේදී මගෙන් අහනවා විශේෂ ලකුණක් මෙන්න මෙයා එන්. මෙයාට කියනවා කුලකයක අනේකත්වය. කුලක
අනේකත්වය අන්නේ කත්වය කුලක අනේකත්වය හරි දඩගා පිහෙන මේක මොනවාද කියලා මතක තියාගමු හරි පළවෙනිය තම මොකක්ද කුලක මේලේ කියලා කියන්නේ කුලක මේලේ කියලා කියන්නේ හොඳට මතක තියාගන්න අපි ඒ B කියලා කුලක දෙකක් සැරකුවොත් අන්න ඒ කුලක දෙකටමයි තිබෙන සියලුම අවයව වලට කියනවා මොකද්ද කුලක මේලය ඊගවට කුලක ඡේදනය ආ මේ ඡ යන්න වැරදී වගේ නම් ආ ඔක ලියන්නේ ආ වැරදී නේ හා එහෙනම් කුලක ඡේදනය මෙහෙමයි ලියන්නේ කුලක ඡේදනය හරි කුලක ඡේදනය ලියන්නේ මෙහෙම කුලක ඡේදනය කියලා කියන්නේ හොඳට මතක තියාගන්න අපි කුලක දෙකක් ගත්තොත් එයාට පොදු වෙන ටික ඉන්නවනේ දෙන්නටම පොදු වෙන ටික තමයි අපි කියන්නේ කුලක ඡේදනය. ඔය දෙන්නගේ සංකේත මතක තියාගන්න මේනම් මං ගියේ පාර ක්‍රමයක් කිව්වා. මේලේ නිකන් මොකද්ද? මාලයක් වගේ මාලේ අනිත් පැත්ත ඡේදනය. හරි. ඊගවට කුලක අනුපූරකය. මොකක්ද කුලක අනුපූරකය කියලා කියන්නේ? හොඳට මතක තියාගන්න කුලක අනුපූරකය කියලා කියන්නේ දැන් හිතන්න ඒවල අනුපූරකය ගත්තා කියලා. අනුපූරකය කියන්නේ අයිතින් නැති ටික. එහෙනම් ඒවල අනුපූරකය කියන්නේ ඒට අයිති නැති ටික. ඒට අයිති නැති ටික කියන්නේ අනිත් ටික, ඉතුරු ටික. හරි. ඒ අනුපූරකය කියලා කියන්නේ එහෙනම් හොඳට මතක තියාගන්න අයිතින් නැති ටික. ඒ වගේම අලුත් වචනයක් ආව n. n කියන්නේ මොකද්ද? කුලකවලදී n කියලා කියන්නේ කුලක අනේකත්වය. කුලක අනේකත්වය කියවම දඩ විදිහට ඔකට බය වෙනවා. එහෙනම් අපි ඔකට කියනවා මෙන්න මෙහෙම. අපි ඔකට කියනවා මොනවද? අවයව ගණන. හරිද? අවයව ගණන. අවයව ගණන. හරිද? n කියන්නේ අවයව ගණන. අපි මෙහෙම ලියුවොත් n a කියන එකේ තේරුම ඒවල මොනවා ගන්නද? අවයව ගණන. හරි. එහෙනම් n වලින් කියන්නේ කුලක අනේකත්වය. කුලක අනේකත්වය කියන එකේ තේරුම තමයි කුලකයක තියෙන අවයව ගණන. හරිද? n කියලා කියන්නේ එහෙනම් හොඳට මතක තියාගන්න අවයව ගණන කියලා. හරි. එහෙනම් ඔය ටිකත් මතක තියාගන්න අපි යන් අපේ 6 වෙනි 7 වෙනි ගානට. ඒකේ තියෙනවා මෙන්න මෙහෙම එකක්. හරි. මොකද්ද තියෙන්නේ? n කියලා ඉංග්‍රීසි අකුරු තියෙනවා. ඊගාවට a'b. ආ එහෙනම් මගෙන් අහන්නේ මොකද්ද? n කිව්වේ අවයව ගණන ඒට අයිති නැති ඒ වගේම බීට අයිති පොදු ටිකේ අවයව ගන්න මගෙන් අහන්නේ. හරි. එහෙනම් අපි මෙහෙම කරමු. අපි ඕක පොඩ්ඩක් පාඩ කරමු. හරි. බලන්න ඒට අයිති නැති. ආ ඒට අයිති නැති. ඒ ඩෑෂ් කියලා කියන්නේ ඒට අයිති නැති ටික. ආ බලමු ඒට අයිති නැති ටික මොනවද කියලා. මම ඒට අයිති නැති ටික මේ නිල් පෑඩේ ලවුඩ් කරනවා. ඒට අයිති නැත්තේ ඒ වැවුවම ඉතුරු ටික. එහෙනම් අනිත් ටික මෙන්න මෙයා. ආ බලන්න ඒට අයිති නැත්තේ ඔය මම දැන් නිල් පෑණින් පාඩ කරන ටික. හරි මෙන්න ඒට අයිති නැති ටික මම පාඩ කරනවා. හරිද? ඔන්න ඒට අයිති නැති ටික. හරි. ඔන්න එහෙනම් මම ඒට අයිති නැති ටික පාඩ කරනවා. හරි. ඔන්න තියෙනවා ඒට අයිති නැති ටික. ඊගාට මට ඕනේ මොකද්ද? බීට අයිති ටික. හරි. බලන්න බීට අයිති ටික කියලා කියන්නේ මෙන්න මේ ටික නේද? ආ බී රවම ඇතුලේ තියෙන ටිකනේ. හරි. මම මේ ටික මොකද වෙන්නේ? කළු පෑණෙන් මාක් කරනවා. ඔන්න බලන්න. හරි. ඔන්න මම කළු පෑණෙන් මාක් කරනවා. ඔන්න බීට අයිති ටික මම මොකද කරන්නේ? කළු පෑණෙන් මේ විදිහට පාට කරා. හරි. ඊට පස්සේ මගෙන් අහන්න මොකද්ද? මේලේද ඡේදනයද? මේ මොකද්ද මේ? ඡේදනය. ඡේදනය කියන්නේ පොදු ටික. ඒට අයිති නැති බීට අයිති පොදු ටික. දැන් මම පාට කරානේ. පාට කරාට පස්සේ නිල් පෑණෙන් තියෙන්නේ මොනවද? බීට අයිති නැ ඒට අයිති නැති ටික. කළු පෑණෙන් තියෙන්නේ බීට අයිති ටික. හරි. එහෙනම් බලන්න මේ දෙන්නටම පොදු වෙන ටික මෙන්න මේ නිල් පෑණුයි කළු පෑණුයි දෙන්නගෙම පාට වෙච්ච ටික. එහෙනම් මං ඉතුරු ටික මගන්නම්කෝ. එහෙනම් මෙන්න මේ ටික නේද? ආ ඔය දියනේ. මම මෙන්න මේ බලන්න. මෙන්න මේ කෑල්ල නේද? ඒටයි බීටයි දෙන්නටම අයිති පොදු ටික තියෙන්නේ. ඒට අයිති නැති බීට අයිති පොදු ටික තියෙන්නේ. මම මේ දැන් මකන ටිකේ මකන ටික නෙමෙයි ඉතුරු ටික. ආ බලන්න. ඔන්න මම මේ ටික මකනවා. එහෙනම් බලන්න. ඔන්න මැකුවා. මෙන්න මැකුවා. මේවා අයිති නෑ මට. හරි. එහෙනම් බලන්න මෙන්න මේ පාට දෙකෙන්ම පාට වෙච්ච ටික තමයි මොකද්ද? පොදු ටික වෙන්නේ. එහෙනම් මෙන්න මේ කැලේ විතරයි නේද? එහෙනම් මේකේ අවයව කීයක් තියෙනවද? එහෙනම් මේකට අයිති වෙන අවයවය කීයද? 3 විතරයි. එහෙනම් මේකේ තියෙන අවයව ගාන 1යි. ආ අවයව කීයද? 1යි. එහෙනම් අවයව සංඛ්‍යාව 1යි. ආ 3 කියන ඉලක්කම විතරයි මේකට අයිති වෙන්නේ. එහෙනම් අවයව ගානයි මගේ ගහන්නේ. 3 කියන අවයවය විතරයි මට අයිති වෙන්නේ. එහෙනම් මේකට අයිති වෙන්නේ කවුද? 1යි. අවයව 1යි. එහෙනම් n කියලා කිව්වේ කුල ගණේකත්වය. කුල ගණේකත්වය කියන්නේ අවයව සංඛ්‍යාව. හරි. එහෙනම් ඒකත් හරි. අපි එහෙනම් යන් අපේ 8 වෙනි ගානට. එහෙනම් අපි දැන් කතා කරන්න හදන්නේ 8 වෙනි ගාන. හරි. 8 වෙනි ගාන දැන් ඔයාලට වීඩියෝ එකේ දකින්න හම්බ වෙනවා. 8 වෙනි ගාන තියෙන්නේ මෙහෙමයි. පතුලේ වර්ගඵලය 400යි වර්ග සෙන්ටිමීටර. පතුලේ වර්ගඵලය කොච්චරයි කියනවාද?
හාරසිය වර්ග සෙන්ටිමීටර්. ඒවගේම සිලින්ඩරයක පරිමාව කියනවා දෙදහයි ගණ සෙන්ටිමීටරලු. එහෙනම් සිලින්ඩරේ උසගණනය කරන්න හොඳට මතක තියාගන්න සිලින්ඩරේ උස හොයන සිලින්ඩරේ පරිමාව හොයන හැටි අපි මේකදී දැනගන්න ඕනේ. හරි. සිලින්ඩරේක අපි පරිමාව හොයන්නේ මෙන්න මෙහෙමයි. මේක කියනවා සිලින්ඩරේ මොකද්ද? මෙයා සිලින්ඩරේ මොකද්ද? උස. හරිද? මේ තමයි මෙයාගේ යට කොටස. හරිද? මෙයාගේ මේ යට කොටස. හරිද? එහෙනම් සිලින්ඩරේක පරිමාව හොයන්නේ මෙහෙමයි. සිලින්ඩරේක පරිමාව ලැබෙන්නේ මෙන්න මෙහෙම. සිලින්ඩරේක පරිමාව සමානයි මේ යට කොටසේ වර්ගඵලය. මොන කොටසේද? යට කොටසේ මොන ඵලයද? යට කොටසේ වර්ගඵලය. වර්ගඵලය ගුණ කරන්න ඕනේ යාගේ උස. එහෙනම් මුරතේ සිලින්ඩරේක පරිමාව ලැබෙන්නේ යට කොටසේ වර්ගඵලය යට කොටසේ වර්ගඵලය කාගෙන් ගුණ කරාමද? උසෙන් ගුණ කරාට පස්සේ. එහෙනම් හොඳට මතක තියාගන්න සිලින්ඩරේක පරිමාවට හම්බෙන්නේ යට කොටසේ වර්ගඵලය ගුණ කරන්න ඕනේ යාගේ උසේ. එහෙනම් මට දැන් හොයන්න ඕනේ මෙයාගේ මොකද්ද? උස. එහෙනම් මොකද කරන්නේ? මට කියනවා මෙයාගේ පරිමාව කීයයිද? 2000යි ඝන සෙන්ටිමීටර. 2000යි ඝන සෙන්ටිමීටර. මෙයාගේ යට කොටසේ වර්ගඵලය මට කියනවා කීයද? සිලින්ඩරේ පතුලේ, ඒ කියන්නේ යට කොටසේ. පතුලටම තමයි යට කොටස කියලා කියන්නේ. පතුලේ වර්ගඵලය කියනවාද? 400යි ඝන සෙන්ටිමීටර කියලා කියනවා. 400යි වර්ග සෙන්ටිමීටර ගුණ කිරීම උස. එහෙනම් මම මොකද කරන්නේ? උස තමයි හොයන්න ඕනේ. ඒක නිසා මෙයා බෙදනවා කියන්නේ වර්ග සෙන්ටිමීටර 400ෙන්. ඒක නිසා මේ පැත්තත් බෙදනවා වර්ග සෙන්ටිමීටර 400ෙන්. එතකොට මට පුළුවන් මේ වර්ග සෙන්ටිමීටර 400ට මේ වර්ග සෙන්ටිමීටර 400 කැපෙනවා. එතකොට මෙහෙම ඉතුරු වෙනවා උස විතරයි. එතකොට මොකද වෙන්නේ? මෙතන වර්ග සෙන්ටිමීටරයකට මෙතන වර්ග සෙන්ටිමීටර කැපුණා ඉතුරු වෙනවා සෙන්ටිමීටර. එතකොට මේ බිඳ දෙකට මේ බිඳ දෙක සුළු වෙනවා. හතර බෙදීම 20 කීයද? 5 සෙන්ටිමීටර. එහෙනම් මට උස වෙනවා කීයද? 5 සෙන්ටිමීටර කියලා. එහෙනම් හොඳට මතක තියාගන්න සිලින්ඩරයක පරිමාව හොයන්නේ එයාගේ යට කොටස. එහෙම නැත්නම් පතුලේ වර්ගඵලය ගුණ කරන්න ඕනේ මොකද්ද? උසින් කියන එක හොඳට මතක තියාගන්න. විභාගයට ආවොත් ගේමක් නැහැ. එහෙනම් දැන් සිලින්ඩරයක පරිමාව හොයන්න කියලා දන්නවා. පරිමාව සමානයි යට කොටසේ වර්ගඵලය ගුණ කිරීම උස. ඔය සූත්‍රය හොඳට මතක තියාගන්න. වලට විභාගයට ආවොත් ගේමක් නැතුව ගාන හදන්න පුළුවන්. ඔය මතක තියෙනවා නම් හරි. එහෙනම් යන් අපේ 9 වෙනි ප්‍රශ්නයට හොඳට මතක තියාගන්න. ඕන්න දැන් අපිට තියෙන 9 වෙනි ප්‍රශ්නේ. 9 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රස්ථාරහා සම්බන්ධව. ප්‍රස්ථාරහා සම්බන්ධව ප්‍රශ්නයක් තියදී හොඳට මතක තියාගන්න. මෙහෙමයි කියන්නේ. ප්‍රස්ථාරයේ දක්වා ඇති AB රේඛාවේ සමීකරණය ලියන්න කියලා. හරි. ඔන්න ප්‍රස්ථාර රේඛාවක් තියෙනවා AB කියලා. මෙයාගේ සමීකරණය තමයි මම ලියන්න ඕනේ. ඔයාලා දන්නවා සරල රේඛීය ප්‍රස්ථාරයක පොදු සූත්‍රය මොකද්ද? Y mx ධන c. එතකොට මම මෙයාගේ m වලට අගයකුයි c වලට අගයකුයි හොයාගන්න ඕනේ. හරි. මුලින්ම අපි c වලට අගයක් හොයමු. c කියලා කියන්නේ මොකද්ද? අන්තඛණ්ඩය. මොන ඛණ්ඩයද? අන්තඛණ්ඩය. හරි. මොන ඛණ්ඩයද? අන්තඛණ්ඩය. හරිද? අන්තඛණ්ඩය. හරි. හොඳට මතක තියාගන්න සරල රේඛීය ප්‍රස්ථාරයක අන්තඛණ්ඩය කියලා කියන්නේ y අක්ෂය කැපෙන තැන. මොන අක්ෂයද? y අක්ෂය කැපෙන තැන. බලන්න මේ ප්‍රස්ථාරයේ y අක්ෂය කැපෙන කවුද? ආ මෙන්න මෙතනින්. ඒ කියන්නේ 6. එහෙනම් c කීයද? 6යි. එහෙනම් c කීයද? 6යි. එහෙනම් මම ඊගාඩු හොයන්න මොන ක්‍රමණයද? අනුක්‍රමණය. m කියලා කියන්නේ මෙන්න මේ m හොයන්න ඕනේ. m කියන්නේ කවුද? අනුක්‍රමණය. අනුක්‍රමණය. හරි. එහෙනම් ප්‍රස්ථාරයක අනුක්‍රමණය හොයාගන්න ඕනේ. මොකක්? ප්‍රස්ථාරයේ අනුක්‍රමණය හොයාගන්න ඕනේ. ඔයාලා දන්නවා ප්‍රස්ථාරයක අනුක්‍රමණය හොයන්නේ මෙහෙමයි. ප්‍රස්ථාරයක අනුක්‍රමණය m සමානයි y වෙනස බෙදීම මොන වෙනසද? x වෙනස. හරිද? හරි. මේක මට ලියන්න පුළුවන් y එක අඩු කිරීම y දෙක බෙදීම x එක අඩු කිරීම x දෙක කියලා. හරි. එහෙනම් මම මේ y එක y දෙක x එක x දෙක හොයාගන්න ඕනේ. එහෙනම් මම මොකද කරන්නේ? ප්‍රස්ථාරයේ දුරින් ඉන්න ලක්ෂ දෙක. මම මේ a කියන ලක්ෂයයි b කියන ලක්ෂයයි ගමු. හරි. එහෙනම් එයාගේ ඛණ්ඩාංක ලියාගමු. ඔන්න a වල ඛණ්ඩාංකය. a වල ඛණ්ඩාංකය වෙන්නේ x කීයද මෙයාගේ? x බිඳුවයි y 6යි. එහෙනම් x බිඳුවයි අපි මුලින්ම ඛණ්ඩාංක ලියද්දී මුලින්ම ලියන්නේ x වල ඛණ්ඩාංකයනේ. එහෙනම් x බිඳුවයි y 6යි. ඔන්න දැන් a හරි. ඊගාවට මම මෙතන b ලක්ෂය දිනවනේ. b ලක්ෂයේ ඛණ්ඩාංක ගන්නවා මොකද්ද? ඔන්න b ලක්ෂයේ ඛණ්ඩාංකයත් මම ලියනවා. b ලක්ෂයේ ඛණ්ඩාංකය වෙන්නේ x වල ඛණ්ඩාංකය කීයද? 2යි. x වල ඛණ්ඩාංකය 2යි.
වයිවල කණ්ඩාංකය කීයද? බින්දු වයි. හරි. එහෙනම් ඔන්න මං ලක්ෂ දෙක කණ්ඩාංක ලියාගත්තා. හරි. ඊට පස්සේ මම මොකද කරන්නේ? අනුක්‍රමණය හොයන්න ඔයාලා මුලින්ම කරන්නේ ලක්ෂ දෙක කරගෙන කණ්ඩාංක ලියාගත්තා. ඊට පස්සේ මෙයා කවුද? x එක මෙයා y එක මෙයා x දෙක මෙයා y දෙක. හරි. දැන් දඩ ගාලා අගයන් ආදේශ කරන්නයි තියෙන්නේ. හරි. එහෙනම් මොකද කරන්නේ? x එක කීයද? sorry y එක කීයද? 6යි. අඩු කිරීම y දෙක කීයද? බින්දු y. ඊගාවට. හරි. ඊගාවට x එක කීයද? බින්දු y. අඩු කිරීම x දෙක 2යි. හරි බලන්න. එතකොට 6න් බින්දුවක් අඩු කරාම 6මයි. 2 බින්දුව ඍණ 2 ඍණ 2යි. බලන්න එහෙනම් මොකද වෙන්නේ? 6 බෙදීම 2. උත්තරේ නම් 3යි. ධනයි ඍණයි බෙදුනහම උත්තරේ ඍණ. එහෙනම් m වලට උත්තරයක් කියලා මට කියද? ඍණ 3යි කියලා. ඔන්න එහෙනම් දැන් මට දැන් සමීකරණය ලියා ගන්න පුළුවන් ගේමක් නැතුව. මොකද්ද වෙන්නේ? y සමාන mx ධන c නේ. y සමානයි mx ධන c නේ. එහෙනම් මං දැන් m මං හොයාගත්ත කීයද? මෙන්න තියෙනවා m. m කීයද? ඍණ 3යි. එහෙනම් m ඍණ 3යි. ඍණ 3යි x ධන c වලගේ කීයද? 6යි. ඔන්න එහෙනම් මෙයාගේ මොකද්ද? සූත්‍රය. y සමානයි ඍණ 3යි x ධන 6 තමයි මේ ප්‍රස්තාරයේ මොකද්ද? සමීකරණය වෙන්නේ. එහෙනම් මේ වගේ එකක් දුන්නොත් ඔයාලා ඉස්සෙල්ලාම හොයන්න මොන ඛණ්ඩයද? අන්තඛණ්ඩය. අන්තඛණ්ඩය කියලා කියන්නේ y අක්ෂයේ කැපෙන දැන. ඔන්න ඉන්නා y අක්ෂයේ කැපෙන දැන. කවුද? 6. ඒක ලියාගත්තා. ඊගාවට මෙයාගේ හොයන්න ඕන මං අනුක්‍රමණය. අනුක්‍රමණය හොයන්න කොහොමද? ඉස්සෙල්ලාම කරන්නේ ඔයාලා ලක්ෂ දෙකක් ගන්න. දුර තියෙන ලක්ෂ දෙකක් අරගෙන එයාගේ ඛණ්ඩාංක දෙක ලියාගන්න. ඊට පස්සේ එයා x එක y එක x දෙක y දෙක කියලා ලකුණු කරගන්න. ඊගාවට ඔයාලට මතකයි අනුක්‍රමණය හොයන්න. අනුක්‍රමණය හොයන්න කොහොමද? y වෙනස බෙදීම x වෙනස. හරි. ඊට පස්සේ මේ විදිහට ආදේශ කරලා මට අන්තිමට උත්තරයක් ගන්න පුළුවන්. හරි. ඔන්න ඔය විදිහට මට ගේමක් නැතුව ප්‍රස්තාරයක අනුක්‍රමණය හොයාගෙන අත්අඩංගුවක් වාගෙන මේ විදිහට අන්තිමට සමීකරණය ලිව්වනම් මට ගේමක් නැතුව උත්තරේට ලකුණු 2 හම්බෙනවා. හරි. එහෙනම් ආයේ ප්‍රස්තාර ගැටලුවක් ආවොත් ඔයාලට ගේමක් නැහැ. හොඳට මතක තියාගන්න අන්තඅඛණ්ඩය කියන y අක්ෂය කැපෙන තැන අනුක්‍රමණය හොයන්න කොහොමද? y අක්ෂය වෙනස බෙදීම x අක්ෂය කියලා මතක තියාගෙන හරි. අපි මේ ගණන් ඉවර කරා. හරි. එහෙනම් අපි යන් අපේ 10 වෙනි ප්‍රශ්නයට. එහෙනම් අපි යනවා දැන් අපේ 10 වෙනි ප්‍රශ්නයට. හරි. 10 වෙනි ප්‍රශ්නේ දැන් ඔයාලට ඔන්න වීඩියෝ එක දකින්න හම් වෙනවා. මෙහෙමයි තියෙන්නේ. මෙන්න මේ වගේ රූප සටහනක් දීලා මට කියනවා මෙහෙම. රූපයේ දැක්වෙන ABC ත්‍රිකෝණයේ AC සමානයි 30යි. කවුද AC? මෙන්න මේ පාදයේ කියයි කියනවා. දැන් මම මේ පාදයේ ලකුණු කරනවා කියද? 30 cm කියලා. හරි. 30 cm කියලා තියෙනවා. හරි. ඊට පස්සේ මට කියනවා AB සමානයි AD සමානයි DB. මේ දෙන්නයි මොකද වෙන්නේ? සමානයි කියනවා. එහෙනම් මේ D කියන්නේ මෙයාගේ මොන ලක්ෂයද? මධ්‍ය ලක්ෂය. ඒක මතක තියාගමු. හරි. ඊට පස්සේ මට කියනවා A අනුව ඒ වගේම කවුද? DE සමාන්තරයි BC. DE සමාන්තරයි BC කියලා තියෙනවා. හරි. 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 ඔන්න ඊට පස්සේ මට කියනවා කවුද? මගෙන් අහනවා AE දිග. මෙන්න මේ දිග තමයි මගෙන් අහන්නේ. හරි. ඔයාලට මේකක් තියෙන ජ්‍යාමිතිය හා සම්බන්ධ ප්‍රශ්නයක්නේ. ඔයාලට මතකයි අපි කිව්වා මොකද්ද? මොකද්ද අපි කිව්වේ? අපි ජ්‍යාමිතියේ මධ්‍යලක්ෂ ප්‍රමේය කතා කරනවත් එක්කම අපි කතා කරා මධ්‍යලක්ෂ ප්‍රමේයේ විලෝමය. මොකද්ද මධ්‍යලක්ෂ ප්‍රමේයේ විලෝමය කියලා දඩ ගාව මතක් කරමු. ඔන්නෝම ත්‍රිකෝණයක් තියෙනවා. හරිද? ත්‍රිකෝණයක අපි මොකද කරන්නේ? එක පාදයක මධ්‍යලක්ෂය සිලෙක්ට් කරගන්නවා. හරිද? ඔය විදිහට මධ්‍යලක්ෂය සිලෙක්ට් කරන එක කියන්නේ මධ්‍යලක්ෂය. පාදයේ හරිමැද. හරිමැද ලක්ෂය සිලෙක්ට් කරගෙන අපි ඒ ලක්ෂය ඉඳන් ගහනවා ඉරක් එක පාදයකට මෙහෙම සමාන්තර වෙන්න. එහෙම ගැහුවොත් අපි කිව්වා මධ්‍යලක්ෂ ප්‍රමේය විලෝමයේදී මේ පාදය හරියට සමාන කොටස් දෙකකට බෙදෙනවාය කියලා. ඔන්න ඔය නීතියම තමයි මෙතනත් තියෙන්නේ. හරි. බලන්නකො මේකෙත් තියෙන මෙහෙමයි. මට කියනවා මොකද වෙන්නේ? මෙන්න මේ AB පාදයේ මෙන්න මෙයා BD සහ AD කියලා කියන්නේ සමාන කොටස් දෙකක් කියනවානේ. එහෙනම් මේ D කියන්නේ මෙයාගේ මොන ලක්ෂයද? මධ්‍ය ලක්ෂය. හරි. මධ්‍ය ලක්ෂය නම් මොකද වෙන්නේ? ගහලා රේඛාවක් මෙහෙට. හරිද? එතකොට ගහපු රේඛාව මොකද වෙන්නේ? සමාන්තර වෙනවා තව ත්‍රිකෝණයේ එක පාදයකට. හරි. මේ පාද දෙක සමාන්තර වුණා. එතකොට මෙයා ගිහිල්ලා මෙන්න මේ කැපෙන පාදයත් සමාන කොටස් දෙකකට බෙදෙනවා කියලා මධ්‍යලක්ෂ ප්‍රමේය විලෝමයෙන් මම ඉගෙන ගත්තා. එහෙනම් මට කියන්න පුළුවන් කවුද? AE සමානයි කවුද? EC. එහෙනම් මට කියන්න පුළුවන් මොකද්ද? මෙයා x නම් මෙයාගේ ශාලප්තය x කියලා කියන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ සම්පූර්ණ දිගම මට කියනවා කීයයිද? 30යි කියලා. එහෙනම් මට කියන්න පුළුවන් x ධන x සමානයි කීයද?
සෙන්ටිමීටර 30යි. එහෙනම් x + x 2යි x = 30කට මං x ලාගේ හොයන්නේ මෙයා බෙදනවා 2කින් මෙයාත් බෙදනවා 2කින් 2කට 2 කැපෙනවා. එතකොට x = 30 බෙදීම 2යි කියලා කියන්නේ 15 සෙන්ටිමීටර. එහෙනම් මං x කියලා දැම්මේ AE කනේ. මං ගහන්නේ AE නිසා. එහෙනම් මට මොකද්ද වෙන්නේ? AE = කීයද? 15 සෙන්ටිමීටර කියලා එනවා. හරි. එහෙනම් මතක හරි. එහෙනම් මට මේ ගන්න හදන්න වැදගත් වෙන්නේ මොකද්ද? ත්‍රිකෝණයක මධ්‍යලක්ෂ ප්‍රමේය නෙමෙයි මධ්‍යලක්ෂ ප්‍රමේය විලෝමය. හරි. මොකද්ද මධ්‍යලක්ෂ ප්‍රමේය විලෝමයද කියන්නේ? ත්‍රිකෝණයක පාදයක මධ්‍යලක්ෂයේ ඉඳන් තව පාදයකට සමාන්තරව මෙහෙම රේඛාවක් ගැහුවොත් මෙන්න මේ රේඛාව ගිහිල්ලා වදින ඉතුරු පාදයට සමාන කොටස් දෙකකට බෙදෙනවා කියලා තමයි මධ්‍යලක්ෂ ප්‍රමේය විලෝමයේදී කියන්නේ. එහෙනම් ඔන්න ඒකත් මතක් කරගත්තා. එහෙනම් ඒ වෙලෙත් හරි. එහෙනම් අපි යන් අපේ කීවෙනි ගානට 11 වෙනි ගානට. එහෙනම් අපි දැන් යන්නේ මොකද්ද? 11 වෙනි ගානට. 11 වෙනි ගානේ මේ වගේ දැන් ඔයාලට වීඩියෝ එක දකින්න හම්බ වෙනවා. මේ වගේ වගුවක් දීලා මගෙන් අහනවා මොකද්ද? මෙහෙම අහනවා. දී ඇති තොරතුරු වලට අදාළව සංඛ්‍යාත වගුවේ හිස්තැන් පුරවන්න කියලා තියෙනවා. එහෙනම් මට හිස්තැන් දෙකක් දීලා තියෙනවා මොකද්ද? මෙන්න මෙතන අපගමනය හොයන්නයි. මෙන්න මෙතන මොකද්ද? අපගමනය හොයන්නයි. හරි. එහෙනම් අපි මුලින්ම මතක් කරගමු අපි අපගමනය හොයන්නේ කොහොමද කියලා. අපගමනය හොයන්නේ මධ්‍ය අගය අඩු කරන්න ඕන කාගෙන්ද? උපකල්පිත මධ්‍යණයෙන්. එහෙනම් හවුද? අපගමනය සමානයි මධ්‍ය අගය අඩු කිරීම උපකල්පිත මධ්‍යණය. අපි උපකල්පිත මධ්‍යණය කැපිටල් ඒ අකුරෙන් සංකේතවත් කරනවා. හරි. එහෙනම් මොකද කරන්නේ? මම දැන් හොයාගන්න ඕනේ මුලින්ම මොන කල්පිත මධ්‍යණයද? උපකල්පිත මධ්‍යණය. හරි. ඔන්න බලන්න මම උපකල්පිත මධ්‍යණය හොයන හැටි. හරි. මම බලන්න මෙයාගේ අපගමනය දන්නවා කීයද? -5යි. මෙයාගේ මධ්‍යයගයක් දන්නවා. එහෙනම් මට උපකල්පිත මධ්‍යණය ඒ හොයාගන්න පුළුවන්. කොහොමද හොයන්නේ? හරි. මෙයාගේ අපගමනය කීයද? පළවෙනියගේ -5 සමානයි යාගේ මධ්‍යයගේ කීයද? 14යි. මම දන්නේ නැහැ ඒ අකුර. හරි. එහෙනම් මම මොකද කරන්නේ? මේ ඍණයේනේ තියෙන්නේ. මෙන්න මේ ඍණයේ මොකද කරන්නේ? මේ පැත්තට පන්නනවා. මෙන්න මේ ධන ඒ ධන පහ ඍණ පහ මේ පැත්තට පන්නනවා. එතකොට මොකද වෙන්නේ? A සමානයි 14 ධන 5. එතකොට 14යි 5 එකතු වුනහම 19. එහෙනම් මෙයාගේ උපකල්පිත මධ්‍යණය කීයද? 19. එහෙනම් මෙන්න මේ 19 තමයි මෙයාගේ මොනකල්පිත මධ්‍යණයද? උපකල්පිත මධ්‍යණය වෙන්නේ. එහෙනම් අපි අපගමනය හොයන්නේ කොහොමද? මධ්‍ය අගය අඩු කරනවා උපකල්පිත මධ්‍යණය. එහෙනම් බලන්න මෙතන ඉස්සලාම අපගමනය හොයමු. මෙයාගේ මධ්‍යයගයක් 19යි උපකල්පිත මධ්‍යණයක් 19යි. 19 අඩු කිරීම 19 කියද උත්තරේ බිඳුව. එහෙනම් මෙයාගේ අපගමනය -y. ඊගාවට මම හොයන්න ඕනේ මෙයාගේ කවුද අපගමනය? මෙයාගේ මධ්‍යයගය කීයද? 24යි. එයාගෙන් අඩු කරන උපකල්පිත මධ්‍යණය 19යි. එහෙනම් 24ෙන් 19ක් අඩු කරාම කීයද? 5යි. එහෙනම් මෙයාගේ අපගමනය කීයද? 5යි. එහෙනම් ඔන්න ඔය විදිහට අපිට ගේමක් නතුව මේ ගණන්ත් හොයා ගන්න පුළුවන්. හරි. එහෙනම් මොකද අපි ඉස්සලාම කරේ? අපගමනය වෙන සූත්‍රය මතක් කරා. කොහොමද අපගමනය හොයන්නේ? අපගමනය සමානයි මධ්‍යයගේ අඩු කිරීම උපකල්පිත මධ්‍යණය. උපකල්පිත මධ්‍යණයනේ අපි සංකේතවත් කරන්නේ කැපිටල් A අකුරෙන්. හරි. එහෙනම් මම ඉස්සලාම මොකද්ද මෙයාගේ උපකල්පිත මධ්‍යණය හොයා ගන්න ඕනේ. උපකල්පිත මධ්‍යණය හොයා ගන්න අපිට මෙතන අපගමනය දීලා තියෙනවා 5යි. එයාගේ මධ්‍යයගය 14යි ඍණ A. මේ ඍණේ ධනය කරන්නේ මේ පැත්තට ගිනා. මේ ඍණ 5 මේ පැත්තට ගින්න. එතකොට A සමානයි 14 ධන 5 19. එහෙනම් මෙයාගේ උපකල්පිත මධ්‍යණය කවුද? A. එහෙනම් 14ෙන් 19ක් අඩු කරා කීයද? ඍණ 5යි. ඒක හරි. ඊගාවට 19ෙන් 19ක් අඩු කරා 0යි. ඊගාවට මධ්‍යයගේ 24යි. 24ෙන් 19ක් අඩු කරා උත්තරේ 5යි. ඔන්න ඔය විදිහට අපිට 11 වෙනි ගණනක් ගේමක් නැතුව හදා ගන්න පුළුවන්. එහෙනම් ආයෙ අද ඉඳන් අපගමනය ගණන් බැරි වෙන්නේ නැහැ. එහෙනම් ඔය විදිහ ප්‍රශ්නයක් ආවොත් දැන් ඔයාලට කරන්න පුළුවන්. එහෙනම් අපි යන් අපේ ජයග්‍රහයේ 12 වෙනි ප්‍රශ්නයට. එහෙනම් මම දැන් එනවා කියන ප්‍රශ්නේද? 12 වෙනි ප්‍රශ්නයට. 12 වෙනි ප්‍රශ්නේ මෙහෙම තියෙන්නේ. හරි. මේ වගේ එකක් දීලා මට කියනවා මොනවද කරන්නද? සුළු කරන්න. VJ භාග මොනවද කරන්න තියෙන්නේ? VJ භාග එකතු කරන්න තියෙන්නේ. හරි. ඔයාලා දන්නවා භාග එකතු කරන්න කලින් මොකද කරන්නේ? යාරගේ හරයන් සමාන කරනවා. හරි. ඒ කියන්නේ මේ යට ඉන්න කෙනා සමාන කරනවා. මෙතන 2x නේ තියෙන්නේ. එතකොට මෙතන තියෙන x මට මෙයාව 2x කරගන්න මෙයාව වැඩි කරනවා කියන්නේද? 2කින් මෙයාව 2කින් වැඩි කරා කියන්නේ මේ උඩ එකවත් 2කින් වැඩි කරනවා. හරි. එහෙනම් මොකද කරන්නේ? මෙයාට මම මුකුත් කරේ නැහැ. එයාව මේ විදිහටම ලියනවා. 5 බෙදීම 2x ධන x ගුණ කිරීම 2 2x උඩ තියෙනවා 3^2 6යි. එහෙනම් මට අවසානයේ උත්තරයක් එනවා කීයද? හරයන් දෙක සමානයි. හරේ මේ විදිහටම ලියනවා. ලවයන් දෙක මොකද වෙන්නේ? එකතු වෙනවා. 6යි 5යි කීයද? 11යි. එහෙනම් මට අවසානයේ උත්තරයක් එනවා
11 බෙදීම 2x කියලා. එහෙනම් හරිම ලේසි හොඳට මතක තියාගන්න ඕනේ අපිට භාග එකතු කරන්න අඩු කරන්න ආවොත් එයාලගේ මුලින්ම මොකද කරන්නේ? හරය සමාන කරගෙන ඉන්න ඕනි කියන එක මතක තියා ගන්න. එහෙනම් අපි මොකද කරන්නේ? අපි මේ වෙනකොට ප්‍රශ්න 12ක් සාකච්ඡා කරලා ඉවරයි. තව ප්‍රශ්න අපිට තියෙන ප්‍රශ්න 25න් ප්‍රශ්න 13ක් අපිට ඉතුරු වෙලා තියෙනවා. හරි. එතකොට ඔයාලා දන්නවනේ වීඩියෝ එක දික්ුණාට පස්සේ ඔයාලා මොකද වෙනන්නේ මොනම් මගුලක්ද මේක සෑහෙන්න දිගයි කියලා ඔයාලටත් බලන්න එපා වෙනවා. ඒක නිසා මං ඊගාව ප්‍රශ්න 13 ඊගාව වීඩියෝ එකේදී කතා කරනවා. හරි. එහෙනම් මොකද කරන්න ඕනේ? ඔයාලා මේකෙදි කරන්න ඕනේ ඔයාලා දැන් අනුමාන ප්‍රශ්න පත්‍රයන්නේ ඔයාලා කලින්ම paper එක download කරලා දැන් මං description එකේ දාලා තියෙනවා paper එක download කරගන්න. download කරලා paper එක කරලා වීඩියෝ එක බලන්න. එතකොට ඔයාලට කොහොම හරි ගේමක් ගහගන්න පුළුවන්. දැන් අපිට තව පොඩි දවසයි තියෙන්නේ සාමාන්‍ය පෙළ විභාගයේ. ඒක නිසා හොඳට මතක තියාගන්න දැන් මේ දවස් ටිකේ හොඳට වැඩ කරන්න. මේ දවස් ටිකේ ඔයාලා හොඳට මහන්සි වුණොත් ඔයාලට ඇත්තටම A එකට B එකට යනවා කියන එක ගේමක් නෑ. එහෙනම් ඉතුරු ප්‍රශ්න 13ත් මම ඉක්මනටම ඔයාලට දානවා කියලා මතක් කරනවා. ඉතින් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ගාවටම ගෙන්න ගන්න එපා. ඒක නිසා ඔයා යට තියෙන subscribe button එක නිකන් touch එකක් දාගෙන යන්න, channel එකත් subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරනවා. ඒ වගේම ඔයාලගේ යාළුවන්ටත් මොකක් හරි මේ වීඩියෝ එකකින් දෙයක් ගන්න පුළුවන් නම් යාළුවන්ට ෂෙයා කරන්න කියලා මතක් කරන ගමන් අද දවසේ වීඩියෝ එක මම මේ ප්‍රශ්න 12කින් ඉවර කරනවා. තවත් ප්‍රශ්න 13ක් ඉතුරුයි. ඒ වීඩියෝ එකත් ඉක්මනටම දානවා. ඒක නිසා channel එකත් එක subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරන ගමන්ම අද වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. ඔයාලට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් යටින් comment එකක් දාගෙන යන්න. එහෙනම් අදට ගියා.